අපට ගුණ නැන මිනි ගුණවත්කම නැලවත්කම නැමැති මැණික් බඳුනක් දෙනවා ඒ වගේම ආදරණීය හදවතක් දෙනවා මේක තමයි ගුරුවරයාගේ පූජනීය කාර්යභාරය පැස ආ නීටක් ඉතාසියුම් තැන් තියෙනවා දෙවිවරු මිහි මතට ඇවි විමන් වලින් පැස ගුරු තරුවි පායනවා පායනවා නිකම් පායනවා නෙමෙයි පායනවා පායනවා තව ඔබට ලස්සන කරලා කියන්න පුළුවන් මේ විදිහට හාසලට අලුත් ළමා ගීතයක් විශේෂාංගයේ තුලින් මාතොට රූපවාහිනියෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ පාසල්වලට පාසල් දරුවන්ට ඔවුන්ගේ ජීවිතවලට ඉතාමත්ම වැදගත් වන ගීතයක් සතිපතා හඳුන්වා දෙන්න. අපි පළමුවෙන්ම ඔබට ඉදිරිපත් කරන්නේ මෑත කාලයේ බිහි වුණු අපිටත් බොහොම සතුටුයි අපේ අතින් නිර්මාණය වුණු හොඳයි කියලා ගොඩක් අය කියන ගුරු ගීතයක් දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා අඳුර හස් කුස කියන ගීතය ඇත්තටම අපි දන්නවා මෑත කාලේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහහින් රචනා කරලා මෑත නෙමෙයි ටිකක් දුරයි ආචාර්ය අමරදේවයන් සංගීතවත් කොට ගැයූ ගුරු ගීතයක් තියෙනවා ගුරුතරුව සෙමෙන් බැසෙයි ගැලුවෙලිය නොය නවති කියලා ඒවත් අපි අපේ ජීවිතවලට ගුරුරු දැනිච්ච නිර්මාණ මේ ගීතේ තුලින් මා එහි පද රචකයා වශයෙන් කල්පනා කළේ අපේ ජීවිත වෙනස් කරන්න අපේ ඉරණම වෙනස් කරන්න අපේ ගුරුවරු අපට සපයා දුන්න ආලෝකයට කෘතගුණ සැලකීමක් හැටියටත් වෙන්න ඇති මේ ගීතේ අපේ අතින් ලියවෙන්න ඇත්තේ දැන් මේ ගීතෙන් මා කියන්නේ දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැහැලා ගුරුතරු වෙලා පායනෝ මේ අඳුරු හස් කුසේ. ඒ කියන්නේ අපේ ජීවිත නැමැති අඳුරු හස් කුසේ. ඊළඟට මේ ගුරුවරු කාරණා දෙකක් කරනවා. පළවෙනි කාර්යය තමයි මඟ මරුවල් නොදැන සරණ බිහිසුණු වන පෙත. අපි මේ යන ගමන් මාවත තුල අපි පුංචි කාලේ අපි දන්නේ නැහැ අපිට මොන වගේ ඉරණමක්ද අපිට අයිති වෙන්නේ. මොන මොන බාධක වලටද අපිට මුහුණ දෙන්න වෙන්නේ. මේ සියල්ලම නිවැරදිව අපිට දකින්නට අවශ්‍ය කරන මඟ සලසන්නේ කවුද ගුරුවරු. ඔවුන් මොකද්ද කරන්නේ? සාපටවුන්. ඒ සාපටවුන් ටික ආදරයෙන් තුරුලට අරගෙන ජීවිතේ හොඩි පොතේ අකුරු කියා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඔවුන් නිදහස් කරනවා. සාමාන්‍ය පෙළින් නිදහස් වෙන්න පුළුවන්. උසස් පෙළින් නිදහස් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයෙන් නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් ඔය අතර කොතනදී හරි අපි ගුරුවරුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ නිදහස් වෙනකොට ඔවුන් අපිට මොකද කරන්නේ? අපිට මඟතොට වියදම මේ ජීවිත ගමනට මඟතොට වියදම අවශ්‍යයි. ඒ වියදමට අපිට දෙන්නේ මොනවද ගුරුවරු? ගුණ නැන මිනි. ගුණවත්කමයි නැනවත්කමයි නැමැති මැණික් තමයි අපේ අතර දෙන්නේ. ඒවා දෙන ගමන් තව එක දෙයක් අපේ දෝතර දෙනවා. ඒ තමයි ආදරේ පැන් කෙන්ඩිය ගෙන දී සුරතට අපිට ගෙන දීලා අර පන්තියේදී පාසලේදී පැවරුම් දෙනවනේ ඒ වගේ අපේ ජීවිතයට පැවරුමක් ලබා දෙනවා ඒ පැන් කෙන්ඩිය ඉසින එකයි මට දුන් පැවරුම අපිට පැවරුමක් දෙනවා අපි මේ සමාජය තුල යනකොට මේ මී මතට ආදරය වපුරන්න කියලා ඒ ආදරණීය හදවතක් ඒ කියන්නේ අපට දෙනවා අපට ගුණ නැන මිනි ගුණවත්කම නැලවත්කම නැමැති මැණික් බඳුනක් දෙනවා ඒ වගේම ආදරණීය හදවතක් දෙනවා මේක තමයි ගුරුවරයාගේ පූජනීය කාර්යභාරය ඉතින් මේ අදහස ප්‍රවීණ සංගීතවේදී මා මිත්‍ර ජගත් වික්‍රමසිංහෙන් හරි අපූර්වට සංගීතවත් කළා මොකද ඔහුත් ගුරුවරුන්ට ආදරය කරන කෙනෙක් ඒ ආදරය ඔහු මේ ගීතයට ප්‍රදානය කළා ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේ සිසුමිනි පවුරට එකතු වුණු පුංචි පුතෙක් තිසෙව් චන්දුලු කියන පුතා මේ ගීතය හරි අපූර්වට ගායනා කළා. ඉතින් ඒ ගීතය අපි දැන් ඔබේ පාසලට ඔබට දෙනවා. ඔබට පුළුවන් මේ ගීතය ගායනා කරන්න. ගායනා කිරීමේදී ඔබ ඒක කොහොමද ගයන්නේ කොහොමද ඒකේ අලංකාර ආරක්ෂා කරගෙන ඒවා තීව්‍ර කරලා ගයන්නේ කොහොමද කියන එකත්
අපි ජගත් වික්‍රමසිංහ සංගීත වේදියා මගින් ඔබට කියා දෙන්න උත්සාහ ගන්නවා මේ වැඩසටහන තුලදී මේ ගීතයේ සංගීතාත්මකව බලුවොත් මේ ගීතය මම නිර්මාණය කරේ D major ගෙන ස්කේල් එකේ D දෙවිවරු මිහිමතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා අඳුරු අහස් කුස නමස්කාර වේවා ඒ ගුරුතරු යායට ඉතින් දරුවනේ ඔබ ඉගෙන ගන්නකොට මේකේ විශේෂතා කීපයක් තියෙනවා ඒ තැන් කීපයක කල්පනාකාරීව ගැයියොත් ඔබට ඉතා විශිෂ්ට ගායනයක් කරන්න පුළුවන් මෙන්න මේවයි මම නිර්මාණය කළේ දෙවිවරු මිහිමතට දෙවිවරු මිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනවා නිකම් පායනවා නෙමෙයි තව ඔබට ලස්සන කරලා කියන්න පුළුවන් මේ විදිහට පායනවා එමත් කියන්න පුළුවන් අඳුරු අහස් කුස නිකන් කිව්වොත් අඳුරු අහස් කුස ඒ නිකන් කිව්වොත් හැබැයි මේක අපි අලංකාරය යෙදුවොත් අඳුරු අහස් කුස නමස්කාර වේවා ඒ ගුරුතරු යායට මග මරුවැල් නොදැන සරණ බිහිසුණු වනපෙත සාපැටවුන් ආදරෙන් තුරුලට අරගෙන ජීවිතේ හෝඩි පොතේ අකුරු කියා දෙන නමස්කාර වේවා ඒ ගුරුතරු යායට මග මරුවැල් නොදැන සරණ බිහිසුණු වනපෙත මග මරුවැල් නොදැන සරණ බිහිසුණු වනපෙත ආද සාපෙට වුන් ආදරයෙන් තුරුලට අරගෙන ජීවිතේ හොඩි පොතේ අකුරු කියා දෙන නමස්කාර වේවා ඒ ගුරුතරු යායට නමස්කාර වේවා ඒ ගුරුතරු යායට මෙහි දෙවැනි අන්තරා කොටසේ තිබෙන්නේ ගුණ නැන මිනිදී සකසා මගතොට වියදම ආදරයේ පැන් කෙන්ඩිය ගෙනදී සුරතට මිහි මණ්ඩලයට ඉසින එකයි මට දුන් පැවරුම නමස්කාර වේවා ඒ ගුරුතරු යායට අපි කියමු මෙන්න මේ විදිහට ගුණ නැන මිනිදී සකසා මගතොට වියදම ගුණ නැන මිනිදී සකසා මඟ තුට වියදම ආදරයේ පැන් කෙන්දිය ගෙන දී සුරතට මිහි මණ්ඩලට ඉසින එකයි මට දුන් පැවරුම
මිහි මණ්ඩලට ඉසින එකයි මට දුන් පැවරුම නමස්කාර වේවා ඒ ගුරුතර යායට නමස්කාර වේවා ඒ ගුරුතර යායට ඒ තනුව වෙනස් නොකර ඒ තරුවේ තියෙන සියලු අලංකාර ඒ තනුවේ තියෙන සියලු චලන ඒ තනුවේ තිබෙන හඬ උස්පහත් බව චාරණ රීති රැකගෙන තාලානුරූපීව මේ ගීතය ගායනා කිරීම ඔබට සතු ඔබ සතු කාර්යයක්. එතකොට තමයි ගීතය නිවැරදි ගායනක් බවට පත්වන්නේ. මියුරු හඬින් ඉතා පැහැදිලිව තවකේ රස රසවින්දනයටත් දැනුම්වත් භාවයටත් පත් කරන්න මේ ගීතෙන් පුළුවන්. Say